මේ පේනවද මේ මහා වැස්සේ මේ ස්වාමින් වහන්සේලා චුන් වහන්සේලා ඒ තෙමෙන්නේ කියලා ජනතාවට පේනවද මේ Tamanට ඇතිවෙච්ච අසාධාරණයට පෙනී සිටින්න ගියේ ස්වාමින් වහන්සේලා බිච්චුන් වහන්සේලා අත්අඩංගුවට ගැනීම කියන්නේ පාලි බිච්චු විශ්වවිද්‍යාලේ Tamanට දෙන්න දින අධ්‍යාපන නැති කර රජෙන් වෙච්ච අසාධාරණේ පෙනී සිටපු බිච්චුන් වහන්සේලාව අත්අඩංගුවට ගත්තා සමග වසන්ත මුදලිගේ සහෝදරයවත් අත්අඩංගුවට ගත්තා ඒ කියන්නේ පොලිසියෙන් පහර දීලා ස්වාමින් වහන්සේලාට බිච්චුන් වහන්සේලාට පහර දීලා ඒ වගේම වසන්ත මුදලිගේට පහර දීලා බීමතෙන් ඇවිල්ලා පොලිසියෙන් පහර දීලා බලෙන් ඇවිල්ලා අරගෙන ගියේ ඒ තරමට තිරිසන් විදියට පොලිසියෙන් පහර දීලා තිබ්බේ ඒ වගේම අද කඩුවෙල මහේස්තත් අධිකරණයට කැඳවලා තිබ්බ නඩුව අද මේ නඩුවෙන් අධිකරණයෙන් සාධාරණයක් වෙලා තිබෙනවා සීලු දිනාටම අපමෙත් ඇපලෙබිච් එක ලක්ෂයක් ශරීර අප මුදා හැරීම කියන්නේ ඇත්තටම අපි හැමදාම අපේ අරගල කරුවන්ට ඒ වගේම රටට අසාධාරණයක් වුණොත් මේ අධිකරණයෙන් සාධාරණයක් ඉටු කරනවා ජනතාව වෙනුවෙන් සාධාරණයක් අසාධාරණයට එරෙහිව සාධාරණයක් කරපු මේ අධිකරණයේ ඇත්තටම ඉස්සනමල ආචාර කරමි මම මේ ස්වාමීන් වහන්සේලාට මොනවද ඉල්ලුවේ වාහන වලට නැත්තම් දේපොළ වලට නැත්තම් වටිනා ඉඩන්ද නෑ මේ ස්වාමීන් වහන්සේලා ඉල්ලපු එකම දේ අධ්‍යාපන ඔය අධ්‍යාපන ටික දෙන්නේ තුව රජෙන් මොනවද කරේ විශ්වවිද්‍යාල පාලි විශ්වවිද්‍යාල වැහැව්වා වසා දැම්මා කිසිම දෙයක් කරගන්න බැරුව මේ ස්වාමීන් වහන්සේලා සටන් කරා කිව්වා අපේ විශ්වවිද්‍යාලය අපිට ඇරලා දෙන්න අපේ අධ්‍යාපන කඩන් වැටිලා තියෙන්නේ අපි ඉගෙන ගන්න ඕනේ කියලා රජෙන් ඉල්ලා සිටියා නමුත් රජෙන් කන දුන්නේ නැහැ ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ දුන්නේ පහර දීම විතරයි හැමදාම බිච්චුන් වහන්සේලාට පහර දුන්නා අසරණ වුණා බිච්චුන් වහන්සේලා ඒ වගේම අදටත් මේ බිච්චුන් වහන්සේලා බැස්සේ මහා බැස්සේ තෙමි තෙමි උන් ඉතගන්න ඉන්නම් මේ කවුරු වෙනුවෙන්ද තමන්ගේම විච්චු බල මණ්ඩලේ විච්චුන් වහන්සේලා වෙනුවෙන් අධ්‍යාපන වෙනුවෙන් අපේ රටේ ඉන්නේ ලංකාවේ ඉන්න ජනතාව පොඩ්ඩක් මේක අවබෝධ කරගන්න කල්පනා කරන්න මේ බුදුරජාන් වහන්සේ වැඩවපු රට කියලා කියනව නේද මේ විච්චුන් වහන්සේලාට මේ වගේ අසාධාරණයක් වෙලා තියෙන්නේ මේ පේනවද වැස්සක් නොදක අවුවක් නොදක මේ බිච්චුන් වහන්සේලා කැප කරන්නේ තමන්ගේ ජීවිතේ वीडियो वॉइस ऑफ नूर सीलु दिनाडम स्तुति।